අවශ්‍ය වෙලාවට අවශ්‍ය දන දෙනවා. ඒ කියන්නේ නිසි දන අපි ලබා දෙනවා. කාන්තාවන් වෙන වෙයි. හැමෝම වෙන්නේ. ඔයා නිකන් මේ අත කියන්නේ බා. ඔයා එහෙම කරන්නේ පාචා. ඒ කියන්නේ හොඳට ඉඳලා එකවර මට කිව්වා එහෙම කියන්න කියලා දැන් මේ කතාව පටන් ගන්නකොට මට කොහොම කියන්න කියලා. දැන් ඒව හොඳයි. අර මම ඊට පස්සේ මටම ඊට පස්සේ අහන්නේ නෑ වදන් ටික. නෑ මොකද මෙහෙමයි ඉතින්. ලක්කන කියන්නේ එහෙම තැනක ඉන්න නාලිකාවක්. ඒ කියන්නේ හැමෝටම අවස්ථාව එනවා අනිවාර්යයෙන් මේ අවස්ථාව ලබා දෙනවා. කියන්නේ නිසිතන ලබා දෙනවා. ඊයේ දවසේ කාන්තා දිනේ කියලා අපි ඊයට විතරක් මේක සීමා කරලා නැහැ. අපි අදත් ඒ ගැන කතා කරනවා. අපි හෙටත් ඒ ගැන කතා කරනවා. අපි හෙටත් ඒ දවස වෙන් කරනවා. එහෙම තමයි අපි. අපේ වෙලෙල්ල එතකොට අපේ සිංහරාවේ මෙන්න මේ වගේ වැඩසටහන් තුළින් කාන්තා වෙනු නැත්නම් මෙතෙක් කල් හදා කරලා තියෙනවා. අපි තාම අභිමානෙන් ඒ ගැන මතක් කරනවා. ඔබට ඒකන සාක්ෂි අවශ්‍ය නැහැ නේ? ඔබ දන්නවා. දැන් අපි අලුත් ගීතයක් අහන්න යන්න හදන්නේ. කාන්තා දිනේ පදනම් කරගෙන ලස්සන නිර්මාණයක් දී පූජ්‍යපාද දයාරංගල කුසලඥාන අපේ ස්වාමීන් වහන්සේ දැන් ඇමරිකාවේ වැඩ වාසය කරන්නේ. උන්වහන්සේ මේ කාන්තාවට කියන සමාන පද තියෙනවා නේද? මේ සමාන පද එකට එකතු කරලා හරි ලස්සනට ගලපලා අපූර්ව නිර්මාණයක් කරනවා ගීතයක් විදිහට. අපි මේ ගීත නිර්මාණය වෙන්නේ කොහොමද? ඒ වගේම උන්වහන්සේ කොහොමද මේ ගීතය කාන්තාවට යොදාගත්ත මේ සමාන පදවල අරුත් අපිට මේ පැහැදිලි කරලා දෙන්නේ? මෙන්න මේ දේව දැන කියලා ගන්න සදානම්. අවසර අපි හාමුදුරනේ කොහොමද මේ ගීතේ වචනාර්ථය කියලා අපි දැන කියා ගන්න කැමතියි. स्त्री කියන පළමු වචනේ හැමෝම දන්නවා. නාරී කියන්නේ කාන්තාවට කියන තවත් වචනයක්. නාරී කියන්නේ නරයාට අයත් කෙනා නිසා. ඒ කියන්නේ පුරුෂයා විසින් රැකගත යුතු කෙනා තමයි ස්ත්‍රිය. ලලනාව කියන එක කවුරු දන්නවා? රමණී කියන්නේ සුන්දර කාන්තාව කියන අදහස. charming woman කියන්නේ ඒකට. යසෝදරී කියන්නේ යසස දරන්නේ නිසා. ඇය පරමාදර්ශී කාන්තාවකගේ චරිතය පිළිබිඹු කරනවා. සිදුහත් සමග අවසන් භවයේ දක්වා පැමිණ ගෞතම බුදුන්ගේ මග අනුවගොස් රහත් භික්ෂුණියක් බවට පත්වී එරිදිමත් භික්ෂුණීන් අතර අග්‍රස්ථානය ලැබ සිදුහත් සේම ඇය පිරිනිවුණා. ඇය ඒ තරම්ම වටිනා කාන්තාවක්, සැමියාට කැපවුණු කාන්තාවක්, උතුම් කාන්තා රත්නයක්. ඉන් යසෝදරාව ඒ නිසා මුල්ම පදපේලිය අතර ඉන්න එක සතුටක් ඇයට ප්‍රධානත්වයක් දීමක්. ස්ත්‍රී නාරී මානුෂී ලලන රමණී යසෝධරී මහිලා ජනනී පාර්වති මානවී සීමන්තිනි. මහිලා කියන්නේත් කාන්තාවට. එය හිතෝපදේශයේ සඳහන්. ජනනී කියන්නේ දරුවන් උපදවන්නේ කියන අදහස. පාර්වති කියන්නේ ආදරයේ, විවාහයේ, දරු පළවල, භක්තියේ දෙවඟන. ඇයට උමා සහ ගෞරි කියලත් කියනවා. පාර්වති තමයි ගණේෂ සහ මුරුගන් දෙවිවරුන්ගේ මව් දෙවඟන විදියට සැලකෙන්නේ. ඇය ශිවගේ භාර්යාව වගේම ඉහළ භවනා හැකියාවක් ජීවිත කාලය පුරාම පවත්වාගත් උතුම් කාන්තාවක් විදියට සැලකෙනවා. මානවී කියන්නේ මානවයාගේ හෙවත් පුරුෂයාගේ ස්ත්‍රිය කියන අදහසින්. සීමන්තිනී කියන්නේ ජාතක කතාවලින් සඳහන් කාන්තාවට කියන නමක්. චරිතා කියන්නේ චරිතවත් ඇත්තිය. දේවී කියන්නේ දේවිය. තියන්වදී කියන්නේ ප්‍රියවදන් ඇත්තිය. මනාප කායේ කියන්නේ මනාප කයක් ඇත්තිය. සුභුත්තිනී කියන්නේ පැබලෙන්නිය. ලලිතා කියන්නේ නැලවෙන්නිය. දිගැසේ කියන්නේ දිගු ඇස් ඇත්තිය. අංගිනී කියන්නේ මනාව පිහිටි ශාඛා ඇත්තිය. මාතුනී කියන්නේ මව් ගුණ ඇත්තිය. පිය ප්‍රජාපති කියන්නේ ප්‍රජාවගේ ප්‍රිය වූ නායිකාව කියන අදහසින්. කල්යාණ හංසී, සින්දූර තිලකී, චන්දෝපමානී, භාසිනී ආදි වශයෙන් මේ ගීතය තවත් විසිතුරු අලංකාර වටිනා වචන වලින් පෝෂණය වෙලා තියෙනවා. සාදේ මම පාවිච්චි කරලා තියෙන්නේ කාන්තාවට තියෙන පදවි කිහිපයක්. විශේෂයෙන්ම මාතා කියන්නේ මව් පදවිය. එතකොට සොයුරිය, භාර්යාව මේ වගේ පදවි වලින් තමයි මේ ගීතය අවසන් වෙන්නේ. ඉතින් සේලු කාන්තා රත්නවලට, මගේ මෑණියන් ඇතුළු සේලු කාන්තා රත්නවලට අපේ නිසි ගෞරවය ලබා දෙමු. අපේ හැම ආකාරයෙන්ම ඔවුන් රැකගනිමු. හැම දිනකටම තෙරුවන් සරණයි. රූපේ සුලක්ෂ්මී සම්භජන්ත රත්ඤා
ඔයා කවුද වගේ කියලා මේ කමෙන්ට්ස් ටික බැලුවාම මට හිතුනේ ඔයා සෑහෙනවා